Wow. Click one. Hello. Welcome to our YouTube channel. Today we are going to talk about how to make a good channel. අද වීඩියෝ එක කියන්නේ මේ අපි දෙන්නම iPhone 15 Pro Max එකට මාරුණා. ඒකේ කතාව කියන්න තමයි දැන් මේ හදන්නේ. ඒකේ කතාව කියන්න දැන් මේ ඇවිල්ලා ඔක්තෝබර් මාසෙනේ. ලබන මාසේ මගේ බර්ත්ඩේ කියලා. ලබන මාසේ කියන්නේ නොවැම්බර් මගේ බර්ත්ඩේ කියනවා. ඉතින් ඉන් ඇඩ්වාන්ස් මට බබියගෙන් gift එකක් හම්බුණා. ඒ gift එක තමයි කලින් කිව්ව විදිහටම මේ iPhone 15 Pro Max එක. ඉතින් මේ 15 Pro Max එක හම්බ වෙන්න කලින් මගේ බලාපොරොත්තුවක් තිබුණා 15 Pro Max එක රිලීස් කරපු ගමන්ම බබියට ෆෝන් එකක් අරන් දෙන්න ඕනේ කියලා. මොකද එයා තමයි වැඩිපුරම ෆෝන්ස් වලට ආස මට වඩා. ඉතින් ඒක මම එයාට කියන්න නැතුව හිතේ තියන් ඉන්නකොට එයාගේ ප්ලෑන් එකක් තිබිලා දෙනවා මගේ බර්ත්ඩේ එකට ඉන් ඇඩ්වාන්ස් එකක් ගාලා මේ ෆෝන් එක ආපු ගාම අලුත් ෆෝන් එකක් අරන් දෙන්න. විශේෂයෙන්ම iPhone 15 Pro Max එක අරන් දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මට කොහොම හරි මේ ප්ලෑන් එක මෙහා කරලා මගේ ප්ලෑන් එක අවුල් වෙන විදියට කොහොම හරි iPhone 15 Pro Max එකක් බබිය ගානේ මට අරන් දුන්නා. ඒක වීඩියෝ මම ෆෝන් එකක් මෙයාට අරන් දෙනවා කියන එක ඩිසයිඩ් කරේ. මොකද මෙයාට තිබුණේ 11 එකක් නේ, iPhone 11 එකක්. සෝ ඒක 64GB. ඉතින් ගොඩාක් අපිට සමහර වෙලාවට අපි කොහෙන් ට්‍රැවල් කරන්න ගියපුවාම අපිට වීඩියෝ එකක් ෆොටෝ එකක් මෙමරි නෑ. ඉතින් ඒ නිසා අපි මම ගොඩක් තීරණය කරා එයාට ෆෝන් එකක් අරන් දෙනවා. ඒක මොකද එයාට ගොඩක් යූස්ෆුල් වෙන එක. මගේ පැත්තෙන් ගත්තොත් මට තියෙන ෆෝන් එක XS Max එකක්. ඒක මම හිතන්නේ මීට අවුරුදු 5කට විතර කලින් මම ග්‍රැජුවේට් වෙච්ච වෙලාවේ තාත්තා මට අරන් දීපු ෆෝන් එක. ඉතින් මම ඒක ඇත්තටම මාරු කරන්න ලොකු කැමැත්තක් නෑ. මම වාසනාවෙන් මම ෆෝන් වලට කැමති. ඒත් ඉතින් රීසන්ට්ලි මාරු කරනවා කියන එක ගැන මම එච්චර ලොකු කැමැත්තක් නෑ. එහෙම කිව්වට ෆෝන්ස් වලට මෙයා තමයි වැඩිපුර වාසය. එක මම දකින්න හැමතිස්සෙම ෆෝන් එකට ඒ ආදරය කරන විදිය. දැන් මගේ ෆෝන් එක නම් ලෙවන් එක මම ඉතින් සෑහෙන පාරක් වැල්ලා දිනවා. මෙයාගේ ෆෝන් එක වැටුනේ නැහැ. ඒකත් එක පාරක් මගේ අතින් තමයි වැටුනේ. අපි හනිමුන් එකට ඒකත් මගේ අතින් වුණේ. ඉතින් ඕකත් එක්ක මගේ අයිඩියා එක තිබ්බා බබියට කොහොම හරි iPhone 15 Pro Max එකක් අරන් දෙනවා කියලා. ඒ ප්ලෑන් එක ඉතින් කොහොම හරි මේ අවුල් වුණා. මොකද බබියා දැන් මට අරන් දුන්නා. දැන් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දකිනවා මේ ඒ iPhone 15 Pro Max එකේ ෆෝන් එක මම ගන්න වීඩියෝ එක වගේම බබියා ගන්න වීඩියෝ එකත්. මේ මොකද මමත් ඊට පස්සේ කොහොම හරි ආපහු ඕඩර් එකක් දාලා, මොකද මේ iPhone 15 Pro Max එක තාම අවේලබල් නැහැ හැමතැනම, එනවා ටක් ගාලා ඉවර වෙනවා. මොකද ෆ්‍රී ඕඩර්ස් තමයි යන්නේ. ඉතින් කොහොම හරි මෙයාට අග්ගල ෆ්‍රී ඕඩර් එකක් දාලා මට ෆෝන් එක අරන් දුන්නා. ඊට පස්සේ ඊළඟ සතියේ මම ෆ්‍රී ඕඩර් එකක් දාලා බබියට ෆෝන් එකක් අරන් දුන්නා. ඒකත් මම කියන්නේ නැතුව හිටියා. ඊට පස්සේ අන්තිමේදී මට එයාට කියන්න වුණා. ඊට පස්සේ ආ නැත්තම් ඒක එපා කී කියලා තමයි පළවෙනි වතාවට ෆෝන් එකක් එපා කියලා අඬන 15 Pro Max එකක් ගත්තකෙනා. සාමාන්‍යයෙන් අපි ෆෝන් එකක් ගන්න ගියාම අපිට මාර සතුටක් නෙදින්නේ. දැන් මෙයා ෆෝන් එකක් ගන්න ගිය වෙලාවේ මෙයා පොඩ්ඩක් දුකින් ඉන්නේ. මොකද මෙයා හිතනවා දැන් එයා මට ෆෝන් එකක් අරන් දුන්න නිසා මම ආපහු එයාට ෆෝන් එකක් අරන් දෙනවා. ඒ වගේ එකක් එහෙම එකක් නෙමෙයි. මගේ බලාපොරොත්තුවක් තිබ්බා එයාට අරන් දෙන්න ඕනේ කියලා. ඊට කලින් එයා මට එකක් අරන් දුන්නා. ඊට පස්සේ මම එයාට අරන් දුන්නා. ඉතින් අපි දෙන්නම දැන් පාවිච්චි කරන්නේ ඒක ඇති මත. ඉතින් මම ගොඩක් සතුටින් ඉන්නවා ඔයත් එක්ක. එතකොට මම ආස ගොඩාක් දේවල් මම වෙනුවෙන් කරනවා. ස්පෙෂලි මගේ කියන්නේ අපි ඕනම කෙනෙක් බලන්නේ මැරේජ් එකකට ආවට පස්සේ මම නිදහසේ තමන් සමන් වෙලා ජීවත් වෙන. ඉතින් ඒක මට ඕනවටත් වඩා මෑණින් ලැබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක මට ඇති. කොහොම හරි ඉතින් කොල් කරා මම සර්ප්‍රයිස් එක. කොහොමරි දැන් අපි දෙන්නම සතුටින් අපි දෙන්නම දැන් iPhone 15 Pro Max එක පාවිච්චි කරනවා. ඉතින් අපේ ෆෝන් එක අපි දෙන්නගේ ෆෝන් එක. ඉතින් මේකේ අන්බොක්ස් කරන වීඩියෝ එකක් දැන් මේ වීඩියෝ එකේදීම අපි පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එක දාන්න හේතුව ඇවිල්ලා කවුරු හරි ෆෝන් එකක් ගන්න බැරි කෙනෙක්ට ඉන්නවා නම් එයාට දුක හිතෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. අතර මොකක් කෙනෙක් ඉන්ස්පයර් කරන්නේ නැහැ මේ වගේ කියන්නේ මේක ලොකු මුදලක්. ඉතින් ඒ නිසා අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙක්ව ඉන්ස්පයර් කරලා ෆෝන් එකක් ගන්න ඕනේ කියන එක. අපි දන්නවා ස්කූල් යන අය ඉන්නවා ගොඩාක්, පොඩි අය ඉතින් ෆෝන් වලට ගොඩාක් ආසයි. ඉතින් මේ වීඩියෝ එක බලනවා නම්
ඒගොල්ලන් ඉන්ස්පයර් කරන්න නෙමෙයි අපි මේ විදිහේ වීඩියෝ එකක් කරන්නේ. මොකද අපි දෙන්නගේ ඩේලි ලයිෆ් රූටින් එකේ අපි ඉතින් වීඩියෝ කරනවා. ඒ දේ අතරතුරේදී ඉතින් අපි ෆෝන් එකක් ගත්තා. ඒ ෆෝන් එක මාරු වුණා. ඉතින් අපි හැම එන ෆෝන් එකම මාරු කරන්නේ නැහැ. මමත් අවුරුදු 4කට විතර පස්සේ ෆෝන් එක මාරු කරේ. බබියත් අවුරුදු 5කට විතර පස්සේ. ඉතින් ඊට ඒ හින්දා ඉතින් අපි ඒ කරපු අපි ගත්ත දේ වීඩියෝ එකක් විදිහට කරන්න ඕනේ කියලා හිතුණා අපේ ලයිෆ් ටයිම් එකට. ඒ කියන්නේ අපිට එන්ජොයි කරන්න කියලා වීඩියෝ එක. ඉතින් මේක ගොඩක් කාලෙකින් මේක මාරු කරන්න කියලා මම මේක 256GB ගත්තා. අපි ඉතින් මේ නිසා ආයෙ මේක ලොකු කාලෙකින් අපි ෆෝන් එක තාපහ මාරු කරන්න නැහැ. ඉතින් මොකද අපි එච්චරටම සල්ලි තියන්නේ නෙමෙයි ෆෝන් එන විදිහට ඇත්තටම අප්ඩේට් කරන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට අෆෝඩ් කරන්න පුළුවන් නම් විතරක් මේ වගේ මොබයිල් එකකට යන්න. මොකද අපිට මොබයිල් එකක් කියලා කියන්නේ අපිට පුළුවන් නම් තව කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න, ඒ වගේම අපිට මෙම්බර් එකක් විදිහට පිච් එකක් ගන්න මම හිතන්නේ ඒ හොඳටම ඇති. ඉතින් අපි දෙන්න වුණත් ෆෝන් එක මේ විදිහට ගත්ත එකක් මම පර්සනලි ෆෝන් එහෙම ලොකුවට මම අප්ඩේට් කරන්න කෙනෙක් නෙමෙයි. මේ විශේෂයෙන් කැමති නෑ ගොඩක් අප්ඩේට් කරන්න. හරි, ඉතින් එහෙම තමා විස්තරේ. ඉතින් එන්නේ එක තමා අපි දෙන්නගේ iPhone 15 Pro Max එකේ කතාව වුණේ, ස්ටෝරි එක වුණේ. දැන් ඒකේ ගත්ත වීඩියෝස් එක මේක අතරතුරේදී අපි ඕගොල්ලන්ට බලන්න දාන්න. අපි දැන් gift එක ෆෝන් එක unbox කරන්න යන්නේ. මොකද ෆෝන් එක කොපෙන්නන්න බල iPhone 15 Pro Max with taxi. Not taxi, this is for you. හරි, unbox කරා. ඉතින් මම මෙන්න මේ වෙලාවේ iPhone එක unbox කරන ගමන් මේ මොනවා කිව්වද කියලා මට හිතා ගන්නත් බෑ. මොකද මම ඒ තරම් සෑහෙන excited වෙලා තමයි හිටියේ. බබියා ගානේ මට in advance iPhone 15 Pro Max titanium blue එකක් හම්බුන නිසා මම මේකේ තිබ්බ features ගැන තමයි ඉතින් කියෝ හිටියේ. ඉතින් කොහොම හරි මේ බබියට thanks කරන්න ඕනේ. මට ඉතින් මගේ birthday එක ලබන මාසේ තමයි තියෙන්නේ. ඊට කලින් මේ gift එක මගේ අතට හම්බුණා. මම කැමති නැති දෙයක් කරන්න යන්නේ. මොකද කැමති නැති දෙයක් කියන්න බලන්න. ඉතින් ඊට පස්සේ අපි දෙන්නම ෆයිනල් ඩිසයිඩ් කරා මට මොබයිල් එකක් ගන්නවා කියලා. මොකද මෙයා මට කලින් මොබයිල් එක ඕඩර් කරලා තිබුණේ. ඒ වගේම තමයි අපි සේම් ප්ලේස් ගියේ. සල්වා රෝඩ් එකේ තියෙන ජරීර එකටම තමයි ගියේ. මෙයාගේ මොබයිල් එක ගත්ත තැනටම. ඉතින් ෆයිනලි මම ඩිසයිඩ් කරා මට මොබයිල් එකක් ගන්නවා. ඉතින් කොහොම හරි ඔන්න බබියා කැමති වෙලා බබියට මොබයිල් එක ගන්න අපි ආවා. මේ විශේෂයෙන්ම තෑන්ක්ස් කරන්න ඕනේ අපේ රුක්ෂාන් අයියට. රුක්ෂාන් අයියා තමයි අපිට ෆ්‍රී ඕඩර් එක දාලා අපිට ෆෝන් දෙකම අරන් දුන්නේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඔන්න විදිහට අපි බිල් එක දාගන්න ආවා. ඉතින් බබියා අකමැත්තෙන් හරි කැමති කරගත්ත කොහොම හරි. හැබැයි ඉතින් මූණේ අර ෆෝන් එකක් ගන්නකොට තියෙන සතුට එහෙම එකක් තිබුණ නෑ. මොකද එයා අකමැති තාමත් මට මොබයිල් එකක් එපා කියලා තමයි හිටියේ. ඉතින් කොහොම හරි මම කැමති කරගෙන කොහොම හරි ෆයිනලි මොබයිල් එක ගත්තා. ඉතින් ඔන්න පේමන්ට් එක මේ වෙලාවේ අපි මේ විදිහට කරා. දැන් මේ පැත්ත බලන්න මොකද්ද කියන්නේ? ආ? හැබැයි නේද? කො බලන්න. හූ ලා ලා මොකද්ද තියෙන්නේ? පිටෙන් ෆෝන් එක අන්බොක්ස් කරන්න යනවා. මේක නෙමෙයි ෆෝන් එක. ඒක බෑග් කවර් එක. මේක තමයි මගේ ෆෝන් එක. අලුත් ෆෝන් එක. මම තිබුණේ XS Max එක. මේ ඒක. දැන් තියෙන්නේ 15 Pro Max එක. 256GB. මේක අන්බොක්ස් කරන්න තමයි යන්නේ. ඉතින් මමත් ගත්තේ iPhone 15 Pro Max titanium blue color එකමයි. අපි දෙන්නම ගත්තේ එකම color එකේ. ඉතින්
iPhone 15 Pro Max එකේ එනවා black titanium එක, white titanium, ඊට පස්සේ blue titanium අපි ගත්ත කලයක, ඊට පස්සේ natural titanium නෙමෙයි. ඔව් ඒ විශේෂම කියනවනේ දැන් මේකේ බබේ මේ titanium නිසා මේ ෆෝන් එක මාර සැහැල්ලුයි. අතට මාර සැහැල්ලුයි. කලින් ෆෝන් එකක් එක බැලුවාම ඇත්තට ලොකු බරක් දැනෙන්නේ. ඒ වගේම තමයි මේ මම මාර ආසයි මේ C port එක නිසා මේ ඕන cable එකකින් charge කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට Samsung cable එකකින් වුණත් මේ ෆෝන් එක charge කරගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙනවා මේ ලස්සන එකක් action button එක. දැන් කලින් ෆෝන් වල මේ silent button එක විතරයි තිබ්බේ. දැන් මේකට අපිට පුළුවන් ඕන මේ තමන්ට කැමති feature එකක් අපිට add කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ features ගොඩාක් තියෙනවා. ඉතින් අද අපි වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි අපේ videos දිගටම බලනවට. එහෙනම් ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි තව තව ලස්සන videos ඉස්සරහට කරන්න කියලා කියනවා. එහෙනම් ඉතින් අමතක කරන්න එපා අපේ channel එක subscribe කරලා දෙන්න, like කරලා දෙන්න. අපි ඉස්සරහට අලුත් video දාන්නම්. අපි අලුත් video එකකින් හම්බු වෙමු. එතකන් හැමෝටම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආදරේ. Bye. Click 1.